ඔබට අවශ්‍ය පැවිදි වෙන්නද එහෙම නැත්නම් විවාහ වෙලා ලෞකික ජීවිතයක් ගත කරන්නද ඔබ කිසිම දවසක කිසිම වෙලාවක හිතන්නේ නැති දෙයක් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ මේ කතාව අපිට තරුණයෙක් එවපු කතාවක් මේක කියවද්දී ඇත්තටම මටත් පුදුම හිතුණා ඒ නිසා මේ ගැන දැනගන්න එක ඔයාලටත් වටිනවා කියලා හිතුණු හිඳයි මම මේ කතාව ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හදන්නේ මොහු මේ ලිපිය ලියලා තියෙන්නේ මුලින්ම මෙහෙම මට අවශ්‍ය නිවීම. පැවිදි වෙනවද විවාහ වෙනවද කියලා දෙගිඩියාවක් වසර ගණනාවක් තිස්සේ ඔහුට කරදර කළා. ගුවන් විදුලියෙන් බණ අසන්නට අසන්නට එයට සිත ඇලෙනවා වැඩි බව ඔහුට දැනුණා. එසේ වුණොත් විවාහය තව තවත් කල්යාවි කියලා ඔහුට හිතුණා. එසේ සිතා බණ ඇසීම අඩු කළා. විවාහ වෙන්නට දැඩි ආවේගයක් නොවන්නේ ඇයිද කියලා ඔහුට ප්‍රශ්නයක් වුණා. ආශාවක් නැද්ද? එහෙම නැත්නම් ආශාව අඩුද? නෑ. ඔහු බොහොම කාමුක කෙනෙක්. ඔහු ඉස්ත්‍රීන්ගේ ශරීරයට බොහොම ඇලුම් කරපු කෙනෙක්. විවාහයට යම් බියක්වත් ඇද්ද කියලා හිතිලා ඔහු උපදේශකයෙකුගෙන් උපදෙසුත් ගත්තා. ඒ කියන්නේ මනෝචිකිත්සනයක් කරගත්තා. එයින් ඔහු ඒ තරම් වෙනසුනේ නෑ. දවසක් ඔහු දේවාලයකට ගියා. දේවාලයේ මෑණියන්ට කාරණේ කිව්වා. දැන් මේ දරුවට මොකක්ද වෙන්න ඕනි? මහාන වෙන්නද ඕනි? විවාහ වෙන්නද ඕනි? මෑණියෝ ඇහුවා. විවාහ වෙන්න මෑණිය කියලා ඔහු කිව්වා. පූජාවත් තියන්න. ආයෙත් දේවාලයට යන්න දිනයක් ලැබුණා. ඔහු නැවත එහි ගියේ නැහැ. කාලයකට පස්සෙ නැවතත් ඔහු දේවාලයකට ගියා. යන්ත්‍රය පළඳින්න නියම වුණා. නමුත් ඔහු ඒ යන්ත්‍රය පළඳගත්තේත් නැහැ. ඔහු පැවිදි වුණෙත් නැහැ. විවාහ වුණෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදියට කාලය ගෙවිලා ගියා. ඔහුගේ වයස අවුරුදු 35 සම්පූර්ණ වෙන්නට දින කීපයක් තියෙද්දි ඔහුගේ හිතට විශාල ආවේගයක් ආවා. තමන්ගේ කාමරයේ ඉදිරියේ තියෙන අඹගසයට පුටුවක් තබාගත්තු ඔහු විවාහ වෙනවද පැවිදි වෙනවද කියන ප්‍රශ්නයට වහාම පිළිතුරක් සොයාගන්නට හිතාගෙන පුටුව මත වාඩි වුණා. ඔහු සිතන්න පටන් ගත්තා. ඔහු තමාගේම ප්‍රශ්න ඇසුවා. ඔහු ඔහුටම පිළිතුරු දුන්නා. විවාහ වෙන්නද කැමති? මහාන වෙන්නද කැමති? විවාහ වෙන්න. ඇයි? ලිංගික ආස්වාදයක් ලබා ගන්නට. ඒකටමද? විශේෂයෙන්ම ඒකට. ඒකට විවාහ විය යුතුමද? ඔව්. නැත්තම් මේ සපුර ගන්න වෙන්නේ නීති විරෝධී සමාජ අසම්මත අගෞරවනීය ක්‍රමවලින්. මම ඒකට කැමති නැහැ. ලිංගික ආස්වාදයක් ලබන්නට අවශ්‍ය නැත්නම් විවාහ වෙන්න අවශ්‍ය නැහැ නේද? ඇත්තටම ඔව්. ඉතින් ලිංගික ආශාවක් නැත්නම් ලිංගික ආස්වාදය ලබන්නට අවශ්‍ය නැහැ නේද? ඔව්. මොන ක්‍රමයකින් හරි ලිංගික ආශාව නැති කරගත්තනම් විවාහ වෙන්න ඕනේ නැහැ නේද? ඔව්. දැන් මට තේරෙනවා. බණ අහන වෙලාවට මට කාමුක සිතිවිලි පහළ වෙන්නේ නැහැ. ඕනතරම් වෙලාවක් බණහන්න පුළුවන්. වැඩි වැඩියෙන් බණහන්න ඕනි. එතකොට ටිකින් ටික ආශාව අඩු වේවි. ටිකින් ටික මහාන වෙන්නටම හිත හැදේවි. ඔහු එහෙම හිතුවා. ඔහු තව තවත් හිතුවා. බණහනවා කියන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක් කරන්න හිතන එක කොච්චර හොඳද? බණ අහන එක වැඩි කරනවා මිසක් අඩු කරන්න හොඳ නැහැ. බොහොම පහසුවෙන් බණහන්න පුළුවන් රේඩියෝකින්. ඔහු දින කිහිපයක් දිනපතාම ගුවන් විදුලියෙන් ධර්මයේ ශ්‍රවණය කළා. තව තවත් ධර්මයේ ශ්‍රවණය කරන්නට හිතුණා. එක රාත්‍රියක ඔහුට ඇසුණා සතර සටිපට්ඨානයට අනුව කටයුතු කිරීමෙන් ඉතා ඉක්මනින් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඔහුගේ හිතවත් ගුරු මහත්මයෙකුගේ මාර්ගෙන් සතර සටිපට්ඨානය නැමැති ග්‍රන්ථය සොයාගත්තා. ඒ පොත ඉතා සැලකිල්ලෙන් අවබෝධයෙන් පරිශීලනය කළා. එයින් ලැබුණු දැනුමට අනුව ඔහු සිතන්න පටන් ගත්තා. ධර්මයේ ශ්‍රවණය කරන පැය ගණන ඔහු ක්‍රමයෙන් වැඩි කළා. ගුවන් විදුලි නාලිකා කිහිපයකම ධර්මයේ ප්‍රචාරණය වන බව ඔහු සොයාගත්තා. රාත්‍රි 7 ඉඳලා 8 දක්වා, ඒ වගේම 8 ඉඳලා 9 දක්වා, ඒ වගේම 9 ඉඳලා 10 දක්වා ආදී වශයෙන් ඔහු බණ අහන්න පටන් ගත්තා. ඒ වගේම උදේ 8 ඉඳලා 9 දක්වා ක්‍රමයෙන් ධර්ම ශ්‍රවණයටත් ඔහුගේ හිත ඇලී ගියා. ධර්ම ශ්‍රවණයෙන් පමණක් ඔහු නතර වුණේ නැහැ. ධර්මයට අනුව හිතන්න පටන් ගත්තා. තමාට බෙහෙවින්ම කරදර කරන්නේ ස්ත්‍රීන් පිළිබඳ උපදින රාගය බව තේරුම් ගත්ත ඔහු ඒ අඩු කරගන්නට ධර්මයේ ප්‍රයෝජනෙට ගත්තා. තමාට මේ තරම් කාලයක් ගොඩක්ම කරදර කරපු රාගය අඩුවන වේගය පිළිබඳව ඔහු විස්මයට පත් වුණා. ඔහු මුල්ම වරට යම් තරමකින් හෝ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් දුටුවා. ධර්මයට අනුව සිටීමේදී සිදුවෙච්ච මානසික වෙනස්කම් ඔහු පොතක සටහන් කරගන්නට පටන් ගත්තා. මාස 6ක් ගත වෙන්නටත් කලින්
ඔහු වරින් වර දැන් මං මේ සඳහන් කරන ආකාරයට තමාගේ හිතේ වෙනස් වීම සටහන් කළා. මෙන්න මේ පිළිවෙල ඔයගොල්ලොත් හොඳට මතක තියාගන්න. අඩු කල විට රාගය, අඩු කල විට ද්වේෂය, අඩු කල විට මෝහය, දැනේ මෙසේ නැති කල විට මුළු මුනිම්ම දැනේ විද කෙසේ? ආපෝ තේජෝ වායු පඨවි, සියලු සිරුරවල ඒවා පමණි. කේශා ලෝමා නකා දන්තා දෙතිස් කුණුපෙන් හතර පමණි. වෙන්වීම් දුක දෙන හම්වීම් කුමටද? සැප දෙන ඇසුරට තබමි තිත. වරින්වර වරින්වර නොවිදුණු පිණිස දුක. භයංකර සසරට තව තවත් අලවන කදිම මැලියමකි ඉස්ත්‍රී පහස. දැනට නැති අසුරක් අරඹා දැනට නැති අයුරින් වෙලී ගලවාගත නොහැකිව ඇලී කුමටද ගිලෙන්නේ සසරට වැටි. යම් හේතුවකින් හටගත් දෙයකි, විපාක දීමට සැකසුණු දෙයකි, ජරාවට යමින් පවතින දෙයකි, මේගත නැත්තට නැතිවන දෙයකි, දියරය තදදය පවතින දෙයකි, වාතය උණුසුම පවතින දෙයකි, දෙතිස් කුණුපෙන් සැකසුණු දෙයකි, මේගත නැත්තට නැතිවන දෙයකි, නයකුත් ලෙඩදුක් වැළඳෙන දෙයකි, නිතරම චලනය සිදුවන දෙයකි, ඇතිවී නැතිවන දේ ඇති දෙයකි, මේගත නැත්තට නැතිවන දෙයකි, දමාගෙන කටට සපා හොඳට, උගරෙන් යටට ගිලිමා සමග දකී කෙලවර දිවවිඳි රසය. ඒ රසය විඳේ පරපණ නසාද, එයට අනුබල දීද, එයට පොළඹවාද, සූදානම සුදුසුය, යන්නට නිරයට. යමක් කරන විට උපදීද රාගය, උපදීද ද්වේෂය, වැඩේද මෝහය, කුසල්සේ පෙනුණක් ඒ අකුසල්මය, අනෙකක් නොවේමය. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් සියලු රූපයන්ට වෙනස් වූ රූපයක් අලුතින්ම දැකගන්න තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් සියලු ගන්ධයන්ට වෙනස් වූ ගන්ධයක් අලුතින්ම විඳින්න තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් සියලු රසයන්ට වෙනස් වූ රසයක් අලුතින්ම විඳින්නට තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් සියලු ශබ්දයන්ට වෙනස් වූ ශබ්දයක් ශ්‍රවණය කරන්නට තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් කායික සැපයන්ට වෙනස් වූ සැපයක් අලුතින්ම විඳින්නට තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී සැපවේදනා දුන් සියලු අරමුණු වලට වෙනස් වූ අරමුණක් අල්ලා ගන්නට තිබේද ඉතිරිව. ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනේදී ලැබූ සලායතනයන්ට වඩා වෙනස් වූ යම් දෙයක් අලුතින්ම ලබන්නට තිබේද ඉතිරිව. විසුවස් සැපසේ දෙවියෙක්ව යම් දිනක ඉන් චුතව අපාගතව දුක් විඳින්නට වීමේ අවදානමක් ඇති මේ බව ගමන හොඳටම දැන් නැති. ගලන කිසිත් නැති, උණුසුමකුත් නැති, වාතයකුත් නැති, තද දේවල් නැති, ඇතිවීමකුත් නැති, නැතිවීමකුත් නැති, ඇලීමකුත් නැති, ගැටීමකුත් නැති, ආයාසයන් නැති, ජරා මරණ නැති, මානයනුත් නැති, පිපාසයන් නැති, හඳුනා ගැනීම නැති, විදීමකුත් නැති, කිසුවක්ම නැති නිවනම මට ඇති. ඉතින් මෙන්න මේ විදියට ඔහු ඔහුගේ ක්‍රියාවලිය දිගින් දිගටම ඔහුගේ පොතක සටහන් කළා. ඉතින් මං හිතනවා ඔහුගේ මේ කතාව ඔබ පිරිමියෙක් වුණා, ඉස්ත්‍රියෙක් වුණා, ඔබගේ තීරණයට, ඒ කියන්නේ ඔබ විවාහ වෙනවද එහෙම නැත්නම් පැවිදි වෙනවද, මෙන්න මේ තීරණයට ලොකු උදව්වක් වෙයි කියලා. අද අපි අතරම ඉන්නවා මේ වගේ දෙගිඩියාවක ඉන්න මිනිස්සු, තරුණියන්, තරුණයන්. ඉතින් ඔවුන්ට මේ වීඩියෝ එක, මේ තරුණයාගේ සටහන ගොඩක්ම වැදගත් වේවි කියලා මං හිතනවා. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න. ඒ දෙතුන් පාර ඇතුළත ඔයාලට දැනෙන්නේ මොකද්ද කියන එක ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඇත්තටම මේ ලිපිය මුලින්ම මම කියවන කොටක් මටත් ඇත්තටම මේක පොඩ්ඩක් වෙනස් විදිහට දැනෙච්ච ලිපියක්. ඒ නිසා තමයි මේ ගැන ඕගොල්ලන්ටත් මම කියන්න ඕනි කියලා හිතුවේ. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්න අනිත්‍යයට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු ඔබන්නත් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.